අද රටේ ජනතාවගේ මූලිකම බලාපොරොත්තුව තමයි මේ දැවන ප්‍රශ්න වලට විසුණුන් ලබා දෙනයක. විශේෂයෙන්ම දැන් ෙල්මෙල අඩුකරතින ටොපියක ගානකින් ටොපියකුත් දැ රපියල් දැයයි හරද. එනිසා එහෙම සිල්ලර අඩු කිරීමන්න මේ බඩාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආදායමට ගැලපෙන විදියට ජීවත්වෙෙන්න්න පුළුවන් මට මේ ආර්ථික වටා පිටාවක්හදාගන්න බඩු මිල ආහසවඋසට ිහිල්ල තියෙන අඩු කරගන්න තෙල්පෝලිම ගෑස් පොලි නැති කරගන්න ඒවගේම ගොවිට පොහොරටික ලබා ගන්න ඒවගේම දරුවන්ට නිසි අධ්‍යාපනයක් පාදවස් පහෙම පාසල්ියයන්න පුළුවන් තත්වයක් නිර්මාණය කරගන්න එක ඒවගේ වැඩිහිටියන්ට රෝගීන්ට බේෙත්තික ලබාගෙන සාමක ටක්තම යනත බලාපරොත්තු වන්න. මේ සාකාමී රට නිර්මාණය කරණනනං, නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලත් තිෙන්න්නවන. ඒගේම අනිවාර්යෙන්ම නිවැරදි ආර්ික ප්‍රතිසංස් කරන සිදු කළ යුතුයි. නින්සා නිශ්චිත ආර්ථික වැඩ පිළිවෙලටත් නොතිබීමේ විපාක සහ ආර්ථික ප්‍රතිසංස් කරන නියම වෙලාවට නොකිරීමේ විපාගත මයි. අද මේරට ජනතාව ගෙවමින් පවතින්නේ. එනිසා අපි ඉතාම පැහැදිලුව කියන්න ඕන. ඒ සඳහත ජනධීපචිතුමා ඉදිරිපත් කරලා තියනෙන යෝ සරපාක්ෂි වැඩපිළි වලක් නිශ්ෂිත වශයෙන් හරිගයට ඉදිරිපත් කරනවන හටපිට එතුමගේ රජාසන කතාවද බලාගන්න පුුවන් වේවි. නිවැරදි මාවතකට ආර්ථික වැඩ පිලිවලක් ආර්ථක්‍රතිශසස් කරන ඉදිරිපත් කරනන. ඒ සඳහා සහයෝගේ ලබාදීමට සරවපක්ෂි වැඩපුලට සහෝගේ ලබාද යුතුගෙනක අපේ විශ්වාසය. පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයි කරහා ආර්ථිකය නිවැරදි මාවතකටරදානවනම් ඒ සඳහා පක්ෂයක් හැටියට අපි ඒ සඳහා සහයෝගගේ ලබාදියයුතුයි. හැබැයි ඒකෙන් කිසි සේත් මා අර්ථකගැන් වෙන්න. මේ සරව පූටු ආන්ඩුවල්ට එකතු වෙලා ඇම්මතිකං අරගෙන්න්න ස සුකවිහරණය දෙන්න ඕන කියෙන එක. අපි කිසිසේත්ම එක නෑයකට. මොකද හේතුවද මේ වෙලාවේ සර්ෝපාක්ෂික ආණ්ඩුවේ නාමෙන්. ඒ මුවවෙන්න වෙල්ලා කැබිනට ඇතිදර හතලියයක් ලබාදනවනක් නෝධ්‍ය ඇමතිදර හතලියයක් ලබාදනවනක් ඒ ඇමතිවරුන්ට අමාත්‍යකාරය මණඩ ලබාදනවනක් ඒයට අනෙකුත් සියලු වර ප්‍රසාධතික ලබාදනවනක් මේ රටේ ජනතාවට ඒ බර දරන්න බෑ. ඉ ඒනිසා මෙතන අවශ්‍යතාව වෙතින සර්වපක්ෂික ආ්ඩුවකට වඩා. සරර්වා පක්ෂික වැඩපිළි වොලක් කරහ රටේ දැවන ප්‍රශ්න වලට ස්තතිරසාර විශ්දුමක් ලබාගැනීම තමයි අවෂ්ටාව තියනති එනිසාසාඒකට සහයෝග ලබාදීමේ කිසිම ප්‍රශ්නයක් නෑ අනිත් පැත්තෙන් තමයි දැම් මේ දේශපාලන පක්ස කඩන පාපකරමේ දායකත්වේ ලබාදී යුතුනෑ ද මයින් දරජ පක්ෂමාත්මය ජනාධීපතිවෙලා ඉන්නගමකර පක්කගටපුික අන්තිවට මොකදනේ එතුමට අගමති පිටු එඇතුම වෙෙව්වා බ දෙවනි කාරන මයි ්‍රජාන්්‍රවාදයේ මූලි ක්ෂණ තමයි විපක්ෂයක් ෝන. මොද සව ක්ෂ ර හැම ක්ෂක ෝි තු න්දුවක් දාගෙන ට ප සේක ොකම් ංචා දෂ ස්ති කට යුතු කරනන. මුදල් භාවිතා කරනන. ඒවා එලියට දන්න ඒ වුවෙන් සටන් කරන්න. ඒවුවෙන් පැනීතින්න ඒවට අදාල පීවරගන්න විපක්ෂ අව්‍යයි. තර පක්ෂ තු ොලක තුළල හොකන් කරන ිස්ටම කදන්න බැ කියන එක තමයි අපි ඉතාම පැහැදුලි කියන්න කැමති. මොකද දැ ආර්ථක වැඩ පිලට සහයක කයි දේශපල ට ප ලදක් දැන් සමක ජන බලවේගේ ආර්ථික වැඩ පිළිවෙලත් රණනි වික්‍රමසිමතය නියෝජනය කරන එක්ත් ජාතික පක්ෂ ආර්ථික වඩ පිිල මහා වඩසක් නෑ. හරිද. අපි ඒ විශවාස කරනේ ක් ජාික පක්ෂේහිටම මිනිස්සු. එක්ත් ජාතික පක්ෂයේ ආර්ථිකදර්ශය විශ්වාස කරන මිනිස්සු. එතකොට සමග ජනබල වේගේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඇවිල්ල හදාපු පක්ෂයක්ක් ඒක ආර්ථික දර්ශනයයක්ත් සමානවයනම ප්‍රශයයක්ක් නැති ඒ එකට ඇමතිිකගන්නෝ නැගෙන ගයි අපේ අදහස. ඒ වැඩපපුළි ලක්‍රියත්ම කරන්න පුළන් මේ මොහොතේ රට අවශ්‍ය ඒ පතිසංස් කරන. ලත් මුණුවරකින් මේ මෝතර ගැලපන මුණනුවරකක් එනවනං ඒකට සහයග ලබාදිය හැකි කියන ක්‍රමයි පහදිව කිය ෝනේ.